आयुबोवन कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक समट कालीन सत्य हरियटम कियन सियत रात्रि पुवत विकाशयाय मे मम लक्षिका प्रणांतु प्रथमेन सिरस्थल पाताले पिंतु सीदुवे दी मरुटे किमुलायले गुनागे सहोदरयागे कुडू आद्रुप वीदियन कोट्टावे निवसकिन एक कोटी तिस्नव लक्षयक मतुवेई ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය හෙට විවාදයට අවුරුදු 12ට වැඩි පාසල් ළමුන්ටත් කොවිඩ් මර්ධන එන්නත සලකා බැලීම ඇරඹේ කොවිඩ් වැළඳුණු ගැබිනි මව්වරුන් 2250ක් කොවිඩ් ප්‍රභේද සොයා අකණ්ඩ පරීක්ෂණ ප්‍රභේද සොයන්න අහඹු PCR වැඩි කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන් ඉල්ලයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනපති සමග තීරණාත්මක සාකච්ඡාවක විපක්ෂයේ සඳහනගත වීම හොඳයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කියයි පරණායගේ අලුත් එකතුව අපිට අලුත් දෙයක් නෙවෙයි ජවිපෙ පහදයි කොතලාවල පනත පරාජය කරන තුරු සජිත් සටනේ ගුරුවරුන් 7 දිනටත් අද ඔෆ්ලයින් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ ආදුරුප්පු වීදියේ නිවසක සංගවා තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සොයාගෙන තිබෙනවා. කිඹුලාඇලී ගුණානමෙත්තාගේ සහෝදරයෙකු මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පින්තු නෙමෙත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණා. ආදුරුප්පු වීදියේ නිවසක සංගවා තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග නිවසියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිඹුලාඇලී ගුණා නෙමෙත්තාගේ සහෝදරයෙකු මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තුගෙල් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. රන්මල්ලි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ඥාති සහෝදරයෙකුද 1 කෝටි 39 ලක්ෂයක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව ප්‍රදේශයේ නිවසක වලදා තිබියදී මෙම මුදල් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙතර අපරාධ රැසකට සම්බන්ධ පින්තු නැමැත්තාද විශේෂ කාර්ය බලකා මෙහෙයුමක් අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සීදුව පොලිස් පසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සැක කටයුතු පුද්ගලයන් පිරිසක් ගමන් කළ වාහනයක් හඹා යන අතරතුරදී වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා. තුවාල ලැබූ පින්තු නැමැත්ත මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. කලකට ඉහෙතදී මොහු මීගමුව බන්ධනාගාරයේ සිටියදී ඔහුට අධිශීත කර්මයක් ආදී උපකරණ සැපීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකු වැඩතහනමට ලක් වූ බවද වාර්තා වෙනවා. මේ වාහනයේ සිටි අනිකුත් පුද්ගලයන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට විවාදයට ගැනීමට නියමිතයි. අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම අද පස්වරුවේ ආරම්භ වුණා. රජයේ ප්‍රබල අමාත්‍යංශයක් හොබවන අමාත්‍ය උදේගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට විවාදයට ගැනෙනවා. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අමාත්‍ය උදේගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල වැඩි කිරීම සඳහා වන කටයුතු සම්පාදනය කරමින් ජනතාව අසීරුතාවයට පත් කිරීම සඳහා කටයුතු කිරීම සහ ඔහු සිදු කරන ප්‍රකාශයන් විශ්වාස කළ නොහැකි බවට සඳහන් කරමින් සමගි ජනබලවේගයේ විසින් පසුගියදා උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් බාර දුන්නා. පසුව පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වුණේ උදේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව 19 වනදා විවාදයට ගන්නා බවයි. ඒ අනුව හෙට දිනේදී අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනෙනු ඇති. අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ක්‍රියාකලාපයන් සහ ඔහු සිදු කළ ප්‍රකාශයන්ට ආණ්ඩු පක්ෂයේ තුලින්ම පසුගිය දිනවල දැඩි විරෝධතාවයක් මතුවුණා.
කෙසේ වෙතත් මේ වන විටත් රජයේ ප්‍රබල පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා කිරීම කුමන ආකාරයකින් සිදු කරාවිද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. එබෙන්ම විපක්ෂ නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර නැහැ. වසංගත සමයේ අධ්‍යාපනයේ සඳහා ලෝක බැංකුව ලබා දුන් රුපියල් කෝටි 98ට සිදු වූ කුමක්දයි ජෝසප් ස්ටාලින් රජයෙන් ප්‍රශ්න කරනවා. ඔහු මෙසේ ප්‍රශ්න කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ගුරුවරු විෂමතායතුළු ඉල්ලීම් දිනා ගැනීමට තම සටන තවත් වැඩි කරන බව ගුරු සංගම් කිහිපයක් අද ප්‍රකාශ කළා. ආපදා තත්ත්වය තුළ අධ්‍යාපනය නගා සිටවන්න කියලා ලෝක බැංකුව ආධාරයක් දුන්නා රුපියල් මිලියන 980ක්. මේ ආධාරය පැහැදිලිව මතක තියාගන්න මේක ණය. මේ ගාය ගෙවන්න ඕනේ ජනතාවගේ බදු මුදලින්. ජනතාව ඒ සඳහා බදු ගෙවන ගමන් තමන්ගේ කනකර උගස් තියලා ෆෝන් ගන්නවා. දැන් මේ ආධාර මුදලට මොකද කළේ? දැන් මේක ඇවිල්ලා රුපියල් බිල් මිලියන 5000ක් වෙන් කරා මේ ටැප් දෙන්න. කෝ ඒ සල්ලි? ඒ සල්ලි වලට මොකද කරේ? අපිව සාකච්ඡා වලට කැඳවලා නැහැ මහාචාර්ය ජීඑල් පීරිස්. ඒක මහාචාර්ය කපිල පෙරේරා. ආණ්ඩුවට හොඳ හැටි කඩේ යමින් ඔය මහාචාර්ය පට්ටම හොඳයි ළමයෙකුට දුන්නා නම් දෙන්නම දෙන්නගේ මහාචාර්ය පට්ටම් ළමයි දෙන්නෙකුට දුන්නා නම් ඊට වඩා හොඳයි. ඒ මහාචාර්ය දුරේට නිගා වෙන ලෙස තමයි අමාත්‍යංශය තුල හැසිරෙමින් තිබෙන්නේ. අඩුම ගානේ මේ බිඳවැටුණු අධ්‍යාපනය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ වෘත්ති සමිතිත් එක්ක. මාස 16ක් තිස්සේ අපේ දරුවන් අධ්‍යාපනයෙන් මේ ආණ්ඩුව පිටමං කරලා තිබෙනවා. අද මේ මහාචාර්ය රු දෙන්නත් ඇතුළු මේ සමස්ත ආණ්ඩුව ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ගුරු විදුහල්පතිවරුන් මේ වෙන විට ඉවත් වී සිටිනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා තිබෙනවා. ඉදිරියේදී අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනතුරු අපි බලාපොරොත්තු වෙන ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලින් ඉවත් වී සිටීම ආදී මේ මාස 22 දින කොළඹදී ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරුන් එකතු කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සාධාරණ ඉල්ලීමක් අරගෙන හෙට දවසේදී අපි සමස්ත විදුහල්පති ගුරු සියලු දෙනාම පෙරවරු 10ට ඉසුරුපාය ඉදිරිපිටදී දැවැන්ත ඒකරාශීත්වයක් තුලින් ගුරු විදුහල්පති ඒකරාශීත්වයක් තුලින් දැවැන්ත විරෝධතාවයක් දක්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. කොතලාවල පනත සම්මත කර ගැනීමට දරන සියලු උත්සාහයන් පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ඒ කොතලාවල පනත පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් කොතලාවල පනතට එරෙහිව රටපුරා විරෝධතා මතුවැති මොහොතක ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කොතලාවල විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙන එන බවයි. මේ අතර එම ප්‍රකාශයට අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වුවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එමගින් විපක්ෂ නායකවරයා පවසන්නේ යෝජිත පනත මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් බවයි. ඒ නිසා ජනාධිපතිවරයා මෙම කොතලාවල පනත වහාම හකුලා ගත යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම රජයේ හිතුවක්කාර ලෙස කොතලාවල පනත සම්මත කර ගැනීමට දරන උත්සාහයද පරාජය කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ සඳහා මහා සංඝරත්නය විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන එක්කර ගන්නා බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටිනවා. ගුරුවරුන්ට අපහාසාත්මක ලෙස කතා කිරීම පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව සිය විරෝධය පළ කළා. ගුරුවරුන්ට අපහාස කිරීම පිළිබඳව අද පැවති සමගි ජනබලවේග මාධ්‍ය හමුවේදීද අදහස් පළ කෙරුණා. අද මම කැත විදියට හරි නරක විදියට තමයි ගුරු වෘතිය එදිලා ඉන්න අය සමහර අය ආමන්ත්‍රණය කරන්නේ. ඒගොල්ලොන් ඔන්ලයින් කරන්න කියලා ආණ්ඩුවේ කවුරුත් මොකක් කිව්වේ නැහැ. කොහෙද දාලා තියෙන්නේ ඔන්ලයින් පන්ති කරන්න කිව්වා කියලා. නෑ නෑ එහෙම එකක් නැහැ. ඒ මිනිසුන්ට ලැබෙන වැටුපෙන් ඒගොල්ලෝ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හොයාගෙන ක්‍රියාමාර්ග හොයාගෙන අන්තර්ජාල පහසුකම් නැති දැන්වල ඒගොල්ලෝගේ කැපකිරීමෙන් කැපවීමෙන් දරුවන්ට තියෙන සෙනෙහසින්ද තමයි විදියට වැඩ කටයුතු කරේ. එහෙම අයට අඩු ගන්න සැලකිල්ලක් දෙන්න මේ මහා උගතුන් වියතුන් බුද්ධිමතුන් බිහි කරයි කියන ජනාධිපතිවරයාටවත් විශේෂයෙන්ම ආණ්ඩුවටවත් බැරි වෙලා තියෙනක ගැන අපි කනගාටු වෙනවා.
දැන් ගුරුවරුන්ට කියනවා කාලකන්නේ කියලා. දැන් ඒ කාලකන්නේ ගුරුවරු තමයි ඩේටා දාගෙන ඩිවයිස් අරගෙන ස්මාර්ට්ෆෝන් අරගෙන මේ දුවදරුවන්ට මේ රටේ ඉන්න දුවදරුවන්ට උගන්වන්නේ. ආණ්ඩුවෙන් ඩේටා වලට සල්ලි ගෙවනවද? ආණ්ඩුවෙන් ඩිවයිස් අරන් දීලා තිබෙනවද? ගුරුවරුන්ට ආණ්ඩුවෙන් ස්මාර්ට්ෆෝන් අරන් දීලා තිබෙනවද? ඔය හැමදිවරයා ඔය කියන කාලකන්නේ ගුරුවරු තමයි මේ හැමදිවරයාගේ දරුවන්ට පවා උගන්වන්න තමන්ගේ මුදල් වේදම් කරගෙන අද මේ රටේ ඉස්සරහට අවිලා තියෙන්නේ. අපි ගුරුවරුන්ට මවට පියාට වාගේ සැලකුවේ. අපේ රටේ සංස්කෘතිය ඒකයි. මේ රටේ දරුවන්ට අධ්‍යාපනයේ අවුරුදු කහමාරක් ලබා දෙන්න බැරුව විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ දරුවයි ගුරුවරයා අතර තියෙන සම්බන්ධතාවයත් දැන් අවුරුදු කහමාරක් ගිලීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳන්න බැරුව රජේ මොකක්ද අද කියන්නේ? අද රජේ හිතනවා ගුරුවරුන්ට බැනලා ගුරුවරු කාලකන්ණි කියලා මෙහෙම කිව්වහම මේවට විසඳුම් ලැබෙයි කියලා. පරණ අයම යලි එකතු වීම තුල අලුත් දෙයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂයේ ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුව සම්බන්ධයෙන් අපකල විමසුමකට පිළිතුරු ලබා දෙමින්. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයට එකතු වීමට ඇති අයිතිය ඉතා වැදගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ අතර දුරකථනයෙන් අපට ප්‍රකාශ කළා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු තවත් සුළු පක්ෂවල සහභාගීත්වෙන් විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් ඊයේ පැවැත්ුණා. අපවත් වී වදාළ පූජ්‍ය මාතෘවාබේ සෝපිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය මෙය සංවිධානය කර තිබුණා. නමුත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් සහභාගී වූයේ නැහැ. ඒ පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒක මං හිතන්නේ එච්චර අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණයක් නෙමෙයි. මොකද මේ රටේ දැන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්න කන්දරාවට පහුගිය අවුරුදු 4 මාසයේ රනිල් මෛත්‍රී පාලනයත් වග කියන්නට ඕන. ඉතින් එතට එකතු වෙලා හිටපු බොහෝ අය ඒ පාලනයේ කොටස් කාර්යෝ සජිත් ප්‍රේමදාස ඇතුළේ කණ්ඩායමම ඒ ආණ්ඩුවේ බලගතු අමාත්‍ය ධුර දරපු අය. ඒ නිසා අද ඇති වෙලා තිබෙන ණය ප්‍රශ්නෙට, අද ඇති වෙලා තියෙන ආදායම් කඩාවැටීමට, අද ඇති වෙලා තිබෙන මේ ආර්ථිකය ඇතුළු සමාජ ප්‍රශ්න ගණනාවකට මූලයේ සපෙලා තිනේ අය. ඒ නිසා ඒක අලුත් එකක් නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රබල සහකාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකින් ආණ්ඩුව ගැන තිබෙන කලකිරීම විවිධ අවස්ථාවල ප්‍රකාශ කළා. මේ නිසා අප එම පක්ෂයෙන්ද විමසීමක් කළා. ඒ මෙම සමුළුවට අනාගතයේදී සහභාගී වනවාද නැද්ද යන සම්බන්ධයෙන් දැන ගැනීම සඳහායි. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන විපක්ෂයේ සමහර පක්ෂ එකතු වෙලා යම් එකලතාවයකට කර ගැනීමේ සාමක විපර්තු බව ආරම්භ වෙනවා. මම හිතන්නේ ලංකාවේ විපක්ෂ එකතු වෙන එක විපක්ෂයක් සක්‍රීය විපක්ෂයක් වීම ජනරජවාදී ආගමික ක්‍රමයක ඉතාම වැදගත් කාර්යභාරයක් විදිහට මම දකින්නේ. මොකද රටක ආණ්ඩු පක්ෂය රට පාලනය කරනකොට ඊට අවශ්‍ය වන විවේචනතාවය ජනතාවගේ අදහස් ඉදපත් වීමට ශක්තිමත් විපක්ෂයක් වැදගත්. නමුත් අවාසනාවකට සියලුම විපක්ෂයේ කණ්ඩායම නියෝජනය වුණාද කියන කාරණය යම් ප්‍රශ්නයක්. ඒකේ නමුත් ආරම්භයක් විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ යහපත් පැවැත්ම සඳහා මෙම සමුළුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට පැහැදිලි පොරොන්දුවක් දෙන්නේ නැතිනම් තවදුරටත් මෙම සන්ධානය සමග එක්ව සිටීමෙන් පළක් නොවන බවයි. මේ පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රි පාටලි චම්පික රණවක මහතාගෙන්ද විමසීමක් කළා. විශේෂයෙන්ම එතෙන්දී ආපු අදහසක් තමයි මෙහි දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා නැහැ කියන එක. ඇත්තටම එහෙම සුවිශේෂී ප්‍රශ්න හැම ජන කණ්ඩායමටම තිබෙන බව දැන් පැහැදිලි. ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල සම්බන්ධෙනුත්, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල සම්බන්ධෙනුත් අපේ එකඟතාවයක් ඇති වුණා. නමුත් වෙනත් කාරණා බලය බෙදීම හෝ වෙනත් කාරණා පිළිබඳ එවැනි එකඟතාවයක් ඇති වෙලා නැහැ. මේ අතර මෙම සමුළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පළ කළේ මෙවන් අදහසක්.
අපිට වමනාව තිබෙන්නේ ලංකාවේ සියලු දේශපාලන මතිමතාන්තර දරන ඒ වගේම රජයේ මේ ක්‍රියාමාර්ගය එරෙහි වන සියලු දේශපාලන සංවිධාන එකට එකතු කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුව තුල සිටින දේශපාලන පක්ෂ ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිට තියෙන දේශපාලන පක්ෂ ඒත් එක්කම සිවිල් ව්‍යාපාර මේ සියල්ල එකට එකතු කරගන්න එක තමයි අපේ බලාපොරොත්තු. මොකද ජනාධිපතිවරණයකට යනකොට අපි අපේක්ෂා කරනවා මේ සියලු බලවේග සමග එකට යන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඒ සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගෙන දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි අපේ මූලිකම අරමුණ. වයස වෘදු 12ට වැඩි පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා පවසනවා. මේ අතර කොවිඩ් ප්‍රභේද සොයා තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. කොවිඩ් ප්‍රභේද සොයා තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු සිදු කරන බව සෞඛ්‍යංශ පවසනවා. ප්‍රභේද සොයාමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. යම් ප්‍රදේශයක ප්‍රභේදයක් හමු වුණොත් තවදුරටත් එතන තවත් එම රෝගීන් ඉන්නවාද කියමින් සොයා යාමට වඩා වැදගත් වෙන්නේ ඒ වගේ තැන්වල කරන පාලන කටයුතු ක්‍රියාත්මක කිරීම. ඊට අමතරව දිවයින අනෙක් ප්‍රදේශවලටත් මේක පැතිරෙනවද කියලා බලන්න දිවයින පුරා ප්‍රදේශවලින් නියදි අරගෙන සෑම්පල් පරීක්ෂා කිරීම කරනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදය තම ජීවිතවලට පැතිරිය හැකි වෛරසයක් විශේෂයෙන්ම අහඹු PCR පරීක්ෂණ රට පුරා වාර්තා වී සිටියව ප්‍රදේශවල නියදි ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කිරීම පස්සේ ජනතාව දැක්මත් කරලු මේ මේ ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය වසංගතයක් විදිහට පැතිරිය හැකි කියන එකයි. මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පළකලේ මෙවන් අදහසක්. දිගින් දිගටම මේ විදිහට කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාත්‍යයන් ලංකාව විවිධ ප්‍රදේශවලින් හමු වෙද්දී රජය සහ ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින් ඒ වගේම මහජනතාව සියල්ල අමතක කරමින් කොවිඩ් 19 රෝගයක් ලංකාවේ තිබුණද කියන එකත් අමතක කරමින් කටයුතු කරන ආකාරය අපිට පෙනී යනවා. කෙසේ වෙතත් ඉදිරි දින කීපයේදී අපිට දකින්න ලැබෙයි කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වය ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත් වේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 46ක් පිළිබඳව අද පස්සරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3776 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආරම්භ වූ දා සිට ඊට ගොදුරු වූ ගැබිනි මවුරුන්ගේ සංඛ්‍යාව 2250ක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා. ඉන් ගැබිනි මවුරුන් 2080ක් සුව වී නිවෙස් බලා ගොස් තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ගොරිල්ලන් 3 දෙනෙක් වරංගොටාලා දෙන්නේ කොට මේ රෝගය ගෝවි ඇති බව තහවුරු වෙලා තියෙනවා. නමුත් ඒ තහවුරු කිරීම අවස්ථාවක් පරීක්ෂණයක් කරන්න කියලා පෙරදින විශ්වවිද්‍යාලයේ ඒ පරීක්ෂණ ආයතනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඔවුන්ගේ මලපා නැවතවරක් යවන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු සත්තුන්ගේ ඒ පරීක්ෂණය කරමින් ඒක තහවුරු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර වයස අවුරුදු 12ට වැඩි පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළා. අතරම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා මේ එන්නත් කරන්නේ අවුරුදු 30ට වැඩි අයට පමණක් ලබා දෙන අය. එහෙම කරන්නේ මේ එන්නත් ගේන්න මුදල් නැති නිසා කියලා. මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. අතරම අපි අවුරුදු 60ට වැඩි උදවියට මුලින් එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට ගහනවා. ඊට පස්සේ 18ට වැඩි අයටත් ගහනවා. ඊට පස්සේ 12ට වැඩි අපේ පාසල් ළමුන්ට දෙන එක ගැනත් අපි සලකා බලාගෙන යනවා. ඉතින් මේක මේ පිළිවෙලකට කරන්න ඕන නිසා තමයි අපි මෙහෙම වයස් කාණ්ඩය හැටියට කණ්ඩායම් හැටියට මේ එන්නත් කරන්නේ කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්නත් ගේන හොඳට සල්ලි තියෙනවා. අපිට එන්නත් හොඳට ලැබෙනවා. එහෙම කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ අපරාධ දූෂණ වංචා වලට අදාළ පරීක්ෂණ සැමට සාධාරණ ලෙස සිදුවන්නේ නැහැ කියන එක සත්‍යක්. ඇති හැකි අයගේ සමහර අපරාධ කාපට් යට දාලා වහලා දානවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිලිසීමිය ගිය දැරියගේ මරණය ගැන සියත අපටද බරපතල ප්‍රශ්න රැසක් තියෙනවා. මියගිය දැරිය සේවයට පැමිණ ඇත්තේ බාල වයස්කාර දැරියක්ව සිටියදී. රිෂාඩ් මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ බෞද්ධාලෝක මාවතේ. අපට ලැබෙන තොරතුරු වලට අනුව මේ දැරිය ගිනි තබා ගැනීමට භාවිතා කර තිබෙන්නේ අවුරුදු 1මාරකට කලින් ගෙන ආ භූමිතෙල්. මේ භූමිතෙල් නිවසේ පිරිසුදු කිරීම සඳහා ගෙන ආ බවයි පැවසෙන්නේ.
කැරපොත්ත නෙලවීම සඳහා වැනි ක්‍රියා සඳහා මෙවැනි නිවෙස්වල භූමි තෙල් භාවිතා කරනවද? ඇය ගිනි තබා ගැනීමට යොදාගත් ලයිටරය කාගේද? දැරිය මිය යාමට ප්‍රථම තමා ගිනි තබාගත් බව පවසා තිබෙනවා. ගිනි තබා ගත්තේ ඇයි කියලා ඇහුවේ නැද්ද? පැවසුවෙත් නැද්ද? මේ දැරිය ඇත්තටම ගිනි තබා ගත්තා නම් ඒ සඳහා ඇයව මෙහෙ වූ සත්‍ය බලවේගයේ කුමක්ද? මේ දැරිය දිගින් දිගටම ලිංගික හිංසනයකට ලක්ුණේ කාටින්ද? බල පුලුවන් කරින්ගේ නිවෙස් ඇතුලේ දුප්පත් දැරියකට මෙසේ නිකරුණේ සියදිවි නසා ගන්නට සිතෙන්න විදිහක් නැහැ. මේ අතර මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා කඳුරට ජනතා පෙරමුණ අද හැටන් නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අරියට ඉන්ක්වයර් කරලා මේක කවුරු වුණත් කමන්නේ ඒකට අනුයාරම දඩුවම දෙන්න කටයුතු කරන්න ඕනේ කියලා අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක නීති මාර්ගයෙන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. සංචාරකින් රැගෙන යාමට සුපිරි වාහන වෙනුවට බක්කි කරත්ත යොදා ගැනීමට සිදුවනු ඇතැයි සංචාරක මෝටරත හිමියන්ගේ සංගමය පවසනවා. සංචාරක කර්මාන්තය ආරම්භ කරන දිනය වන විට තම මෝටරත ලීසින් සමාගම් උත්සාහගෙන යනු ඇතැයි අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. කොරෝනා වසංගතයත් සමග තමන් මුහුණ පා සිටින ගැටලු හෙළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැකි වීම නිසා තමන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ලේකම් අයේෂ් රොෂාන්. පාර්ලිමේන්තුවෙන් සංචාරක මණ්ඩලයත් මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවත් එකතු වෙලා අපිට දෙනු ලැබුව සහන කාලයක්. ඒක සහන කාලයක් නෙමෙයි, ඇත්තට මේක අසහන කාලයක්. මේ වෙනකොට මේ සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහන හිමිකරුවන්ගේ පුංචි දරුවන්ගේ බෙල්ල මිරිකලා වාහන පැහැර ගන්න තත්ත්වයට පත් වෙලා තිනවා. එතකොට මේ හා සමානව තවත් කීප දෙනෙකුට ටර්මිනේෂන් ලෙටර්ස් එවලා තිනවා. ඉතින් මේ වැක්සින් එකට සමාන්තරව මේ අපේ වාහන ටිකත් ආරක්ෂා වෙන්න ඕනේ. නැත්නම් වැක්සින් එක දීලා ඉවර වෙනකොට සුද්දොංග ගෙනියන්න වෙන්නේ, එහෙම නැත්නම් විදේශික සංචාරකයෝ ගෙනියන්න වෙන්නේ, කරත්තවල තමයි අරගෙන යන්න වෙන්නේ. සංචාරක වාහන හිමිකරුවන්ගේ සංගමේ සභාපති ගයන් තිත්තවල මහතා අදහස් දක්වමින් අපේ අතේ තියෙන නම් දෙයක් කාට හරි දෙනවා යරෙන්න අපි කායින්වත් ඉල්ලා හිටියේ නැහැ. නමුත් මේ වෙලාවෙත් අපි ඉල්ලන එකම දේ තමයි අපේ සමස්ත ශ්‍රී ලංකාවේ සිටින සංචාරක ව්‍යාපාරයේ දලින් සියලු දෙනාටම උදෙසා අවශ්‍ය සියලු සහන, සාධාරණීය සහන ලබා දෙනමින් ජාතික ආදායමේ දෙවන තැන උපයන රටේ සංචාරක ව්‍යාපාරයේ දල සින අපි ගැන කුඩම්මගේ සැලකිල්ලත් අපිට නැතිකොට අපි ගැන කවුද බලන්නේ? ලබන මාස 9 වෙනිදාට පෙර විසඳුමක් දුන්නේ නැත්නම් Tamanටද පාරට බහින්න වෙන බව තරු රාජපක්ෂ මහතා පවසනවා. මේ ආණ්ඩුවට දැඩිව කියනවා ලක්ෂ 22ක් වෙච්ච ජනතාවක් ඉන්නවා සංචාරක ක්ෂේත්‍රයේ. සංගම් 63ක් තියෙනවා. අපි පාරට බැස්සොත් මේ ඉන්න ලොකු ලොක්කන්ට දුවන්න පාර නැති වෙනවා. ඒ නිසා අපි ඉතාමත් අවධාරණයෙන් දැඩිව මේ ආණ්ඩුවට කියනවා කිසිම හේතුවක් නිසා අපිව පාරට බස්සන්න එපා. අපි ආණ්ඩුවට ලබා දෙනවා ලබන මාසේ 9 වෙනිදා වෙනකන් කාලය. ලබන මාසේ 9 වෙනිදාන් පස්සේ අනිවාර්යෙන් මේ සංචාරකයේ ලක්ෂ ගණනින් අපි පාරට බස්සනවා. වැක්සින් ගහනවා වගේම ලීසින් වාහනවලට සාධාරණ සහනයක් දෙන්නේ පැමිණ සිටි සියලු දෙනා රජයට බල කර සිටිනවා. පළවෙනි මාස 6 දුන්නේ වැල්පොලි ක්‍රමයේ දෙකම එකහුව කරලා ඊළඟ වැල්පොලි එකහුව කරනවා ඊළඟ මාසෙට. අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ 20යි 21 මාර්තු ඉඳලා සැප්තැම්බර් මාසෙ එනකන් තුන්වෙනි මොරටෝරියම් එකක් ගෙනල්ලා. මොරටෝරියම් 1 2 3 4 කොච්චර මොරටෝරියම් ගහුවත් කියන්න තියෙන්නේ මේකයි. සංචාරක වාහන හිමිකරුවන්ට කිසිම දවසක සහනයක් ලැබිලා නැහැ. මේ ලෝකෙ කොහෙවත් මම හිතන්නේ නැහැ මේ රජය තරම් පොලිපිට ගහලා සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහන හිමියන්ට මෙච්චර අසාධාරණයක් කරනවයි කියලා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටිය. මන්නාරම වලේපාඩු වෙරළ තීරයේදී මියගිය කැස්බෑවන් 6 දෙනෙකු සොයාගෙන තිබෙනවා. කොළඹ වරායාසන්නේ ගිනි ගැනීමට ලක්වූ නැවේ බලපෑම මත කැස්බෑවන් මියගියේද නැතිනම් වෙනත් හේතුවක් මත මෙම කැස්බෑවන් මියගොස් සැද්ද යන පිළිබඳව මෙවැනි විට පරීක්ෂණ පැවැත්වෙනවා. මොලිතී ඔඩ්ඩු සුඩාන් පෙරේකුළුම් ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මියගිය කෙනරකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම කෙනර මියගොස් සැත්තේ හක්කපටස් කෑම හේතුවෙන් නැති වූ තුවාල නිසා බවටයි අනාවරණය වී තිබෙන්නේ. ඩෙවුන් දියල්ලෙන් පහළට ඇදවැටීමෙන් තරුණයා අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වැද්දේ ලිඳුල පොලිස් වසමට අයත් සෙන්ට් තෝමස් ලිඳුල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි වාර්තා වන්නේ. කහටගස් දිගිලිය කොක්කමඩුව ගම්මානයේ වනාලි පහර දීමකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිගොස් ඇත්තේ 61 හැවිරිදි සහ 63 හැවිරිදි පුද්ගලින් දෙදෙනෙකු බව අප වාර්තාකරු පැවසුවා.
කුරුණෑගල ගිරිබාව පාළුව මන්සන්දේදී අද විරෝධතාවයක් පැවැත්තුණා. ඉන්ද්‍ර මිල ඉහළ දැමීම ඇතුළු ගැටලු රැසක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්තුණා. මේ සඳහා සමස්ත ලංකා ගෝචන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතාද එක්ව සිටියා. දැන් සියත පිටිය. මෙවර ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමේ 5 දෙනෙකුම ක්‍රීඩිකාවන්. 4 දෙනෙකු ක්‍රීඩකයන්. මෙතර ඔලිම්පික් තාක්ෂණික කමිටුව නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වනුවේ ජපානය ජීවත් වන සුජීව විජේනායකයි. ඔලිම්පික් තරගාවලිය සඳහා ජපානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සුජීව විජේනායක මහතා සියතට ප්‍රකාශ කළා. මෙවර ඔලිම්පික් උළෙල ලබන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ජපානයේ ටෝකියෝ නුවරදී. ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමේ 9 දිනාගෙන් 5 දිනකම ක්‍රීඩිකාවන්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ඔලිම්පික් තරඟ බිමට පිවිසෙනවා. ඒ වෙඩි තැබීමේ තරඟ ඉසව්වෙන්. එමෙන්ම නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා ඉසව්වයි නියෝජනය කරන්නේ. යුපුන් අබේකෝන් තරඟ වදින්නේ මීටර 110 වන ඉසව්වෙන්. නිලුක කරුණරත්න බැඩ්මින්ටන් තරඟ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතිහාසයේ වැඩිම ආයෝජනයේද ක්‍රීඩා අමාත්‍යාංශය වෙන් කළා. ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ සහභාගී වෙනවා. ඔවුන් ස්ථාන 42කදී විවිධ තරඟ 33ක් සහ ඉසව් 339ක් වෙනුවෙන් තරඟ වදිනවා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුව නියෝජනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහු ජපානයේ සිටින සුජීව විජේනායකයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසයි ඔහු කටයුතු කරන්නේ. සුජීව විජේනායක මහතා ජපානයේ සිට සියතට දැක්වූ අදහස් මේ. ක්‍රීඩකයන්ට යම් කිසි ඉන්ජරියක් වුණොත් කොහොමද ක්‍රීඩාංගණයේ සිට රෝහල දක්වා කෙටි කාලයක් තුල ගෙනියන්නේ කියන දේ වැඩසටහනක් කරන ලැබුවා. ඒ සඳහා අපි විශේෂයෙන්ම ડોක්ටර් හෙලිකොප්ටරයක් යොදා ගන්න ලැබුවා. විශේෂයෙන්ම අපි ඇම්බියුලන්ස් සියලුම ක්‍රීඩාංගවල ස්ටෑන්ඩ්බයි කරලා තියෙන්නේ. තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ 42ක් පාවිච්චි කරන ලබනවා. පොලිසිය ඇතුළු ආරක්ෂණ වැඩසටහන් කරන ලැබුවා පසුගියදා අපේ ක්‍රීඩාංගණවල. ඉතින් ඇත්තටම කොහොමද දැඩි ආරක්ෂාවක් ඇතිව මෙවර ඔලිම්පික් තරඟාවලිය කොරෝනා ගයිඩ්ලයින්ස් වලට අවනත වෙමි සියලුම ලෝවැසියන්ට ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාටම හොඳ තෝතැන්නක් කරන්න තමයි මෙවර ඔලිම්පික් තරඟාවලිය කටයුතු කරන්නේ. ශ්‍රී ලාංකිකයෙක් මෙවර ඔලිම්පික් තරඟාවලියේ ප්‍රධාන පෙළේ තනතුරක් නියෝජ්‍ය තාක්ෂණික නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන්න හැකියාව ලැබීම මාලද වාසනාවක් මගේ රට ලද වාසනාවක්. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.